සුබම සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී රත්තරන් අම්මිතාති දීපතේ ඔබ මාත් එක්ක රැඳිලා ඉන්නේ ඔබේම දෑවර නාලිකාවත් එක්ක සෙත් FM 103.1 අද නොවැම්බර් මාසේ 8 වෙනිදා. ඉතින් මං කැමතියි අද දවසේදී ඔබට තවත් පුංචි ආරාධනාවක් කරන්න. බොහෝ දිනක් මට අහුම්කම් දීගෙන ඉන්න බොහෝ දිනක් දාණය දෙන අය වෙන්න පුළුවන්. ඒ වගේම අද මං කැමති දාණය ලැබන අයට ලැබෙන අයට පුංචි ආරාධනාවක් කරන්න. ඒ තමයි අපිට සාමාන්‍ය කවුරු හරි දානයක් දෙන්නේ විශ්වාස කරලා මේ පුද්ගලයා අපේ අදහස් වෙනුවෙන් යාඥා කරාවි කියන අදහසින්. ඉතින් අන්න ඒ දේ කරද්දී ඇත්තටම අපි ඒක ලොකු ස්තුතිවන්තකමකින් බාර අරගෙන ඒ බාර අරගෙන අපි ඒක පරිභෝජනය කරන මොහොතක් තියෙනවනේ. අන්න ඒ වෙලාවේදී අපි පවුලක් හැටියට එකතු වෙලා අපේ ගෙදර කට්ටියම එකතු වෙලා අපි පරිභෝජනය කරන්න ඉස්සෙල්ලා අපි යාඥාවක් කරලා අපි සුබ ප්‍රාර්ථනාවල් කරලා ඒ හැම දෙයක්ම අපි ලස්සනට ඉටු කරොත් මොකද වෙන්නේ? ඒක පරිභෝජනය කරලා ඉවර වෙන්නට ඉස්සෙල්ලා ඔබට තවත් දානයක් වෙන්නට ගානට තව කෙනෙක්ගේ මනස ලකලැස්සිනවා. මොකද ඔබ යුතුකම් ඉෂ්ට කරන ඒ වගේම සූතිවන්තකමේ හදවතක් තියෙන කෙනෙක් නිසා. ඉතින් ඇත්තට මම මේක මගේ අත්දැකීමෙන් කිව්වේ. මොකද අපිත් බොහෝ වෙලාවට අනිත් අයගේ තියෙන උදව් උපකාරත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් ඒ හැම දෙයක්ම මොනවා හරි අපිට අපි අතර ලැබුණම තියෙන ස්තුති කියලා තමයි බාරගන්නේ. ඒ වගේම අපි යාඥා කරනවා ඒ දෙන අයගේ අදහස් සිතුම් පැතුම් ඇත්තක්ම වෙන්න කියලා අපි යාඥා කරනවා. ඉතින් ඒක නිසාම තමයි ආයෙත් එන පුද්ගලයාට නැවතත් දානයක් දෙනව නම් අපිව මතක් කරගෙන ආයෙ එන්න හිතෙන්නේ. අන්න ඒ කාරණා කරුණු කාරණා නිසාමයි. ඉතින් එහෙමනම් රත්තරන් අම්මේ තාති දිවපතේ අපි හැමෝම එවැනි සිතුවිල්ලක් අපි ඇති කරගමු. මොකද අපි හැමෝම දෙන පුද්ගල විතරක් නෙමෙයි ළමලක් පුද්ගලයෝ නිසා. ඒ සඳහා ජයම ජය රැඳින් අපිත් එක්ක. I want it.